ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමින අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත කොරෝනා තවමත් සමාජගත වී නැහැ විශේෂඥ වෛද්‍ය සුදත් කියයි කොරෝනා රැල්ල මැඩපවත්වන්න දිවයිනේ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් රතන සූත්‍රයේ සජ්ජායනය කළ යුතුයි විපක්ෂ නායක සජිත් පවසයි විසිවන ව්‍යවස්ථාව සම්මත වීමෙන් දුර්වල වුණේ රජය නෙවෙයි විපක්ෂයයි ජීඑල් කියයි මේ දක්වා වාර්තා වූ සෑම කොරෝනා රෝගියෙකුම මිනුවන්ගුඩ හා පෑලියගුඩ ආසාදිතීන්ගේ සම්බන්ධතා මත හමු වූවන් බැවින් තවමත් රෝගිය සමාජගත වී ඇති බවට සාධකයක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මඟුල් උත්සව අවමඟුල් උත්සව ඒ වගේම ආගමික උත්සවවලදී මේ රෝගය ඇතිවීමත් එතනින් පැතිරීමත් අපි දැක්කා ඒ නිසා ඒ වගේ කටයුතු ඉතාමත්ම සීමිත කිරීම අවශ්‍ය වෙනවා සමාජයේ මිශ්‍ර වෙනකොට තමයි මේ රෝගය පැතිරීම තියෙන්නේ ඒ වගේම තමයි පහුගිය දවස්වල දිගින් දිගටම පැන නැගිච්ච ප්‍රශ්නයක් තමයි COVID-19 රෝගය සමාජගත වෙලා තියෙනවද කියන එක COVID-19 රෝගය විශේෂයෙන්ම පෑලියගොඩ මාළුගෙන්දපොළ ආශ්‍රිතව අපිට ප්‍රදේශ ගණනාවක රෝගීන් විශාල ප්‍රමාණයකගේ වාර්තා වුණා ඉතාමත්ම කෙටි विशाल प्रमाण के विशाल पारिश्रमिक वार्ता किसी विधेय की रोगे समाजगत मे हेम रोगे कुम अभी संबंधता व्यक्ति नो मे पैलियोड हो मेनुआ रोगी पोट तव मत अभी किसी साधक मे रोगे समाजगत පළවෙනි දවසේ අර ආශ්‍රිතයා ටෙස්ට් කරාට වැඩක් නැහැ. ඒකෙන් හොයන්න බෑ එයාට රෝගේ වැළඳිලාද නැද්ද කියලා. දෙවෙනි දවසෙත් වැඩක් නැහැ. සාමාන්‍යයෙන් අඩුම ගානේ දවස් 5ක්වත් පණින්න ඕනේ. වසංගත රෝග විද්‍යාංශයේ නිර්ණය කරන දිනේදී තමයි මේ පරීක්ෂණය අවශ්‍ය. ඊට කලින් කරලා වැඩකුත් නැහැ. උඹා කල් ගිල කරලා වැඩකුත් නැහැ. අපේ රසායනාගාරවල ධාවිතාවේ සම්පූර්ණයෙන්ම පිරෙන තරමටම සාම්පල් දැන්න ලැබෙනවා. ඒක නිසාම සාම්පල් ගොඩක් ගැහෙනවා ගොඩ ගැහෙනකොට ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයකුත් වෙනවා ඒ වගේ තමයි ආපබානකම් බලන් ඉන්නවා වගේ අපිටත් PCR ටෙස්ට් එක කරන එකක් බලන් ඉන්න වෙනවා ඒ නිසා තමයි පුළුවන් තරම් මේ සංචරණ සීමාවන් පනවන්නේ මේ සංචරණ සීමාවන් පනවලා තියෙන්නේ මේ தත්ත්වයේ පාලනය කිරීමට නොහැකි තත්වයක් මතුවියක් තිබෙන නිසා නෙවෙයි පොකුර පාලනය කිරීම සඳහා ගත යුතු මහජන සෞඛ්‍ය මැදිහත්වීම් පරිම මට්ටමින් පවත්වාගෙන යාම පහසු කරවීම සඳහා තමයි මේ සංචරණ සීමාවන් පනවලා තියෙන්නේ. ඒ අනුව අපි ජනතාවගෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා උපරිම සහයෝගය ලබා දෙන්න කියලා හිතට අරගෙන නිවාරණ සහ පාලන කටයුතු වලට අවශ්‍ය සහයෝගය දෙන ලෙස ප්‍රධාන වශයෙන් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ සුසලන්ත තානාපති ඩොමිනික් ෆග්ලර් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැතුණා. ආයෝජන අපනයන සංචාරක සහ COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ශාස්ත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. පැහැදිලි නීති පනවමින් සහ ඒවා බලාත්මක කරමින් රජ COVID-19 වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව තානාපතිවරයා මෙහිදී අගය කරනු ලැබුවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීම සහ රට වසා දැමීම සියලු දිනාටම ඉතා අසීරු කාරණාවක් වුවද සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඉදිරියේදී දෙරට අතර ක්‍රියාත්මක කළ හැකි ආයෝජන සහ අපනයන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ආර්ථික සංවර්ධනය රජයක ප්‍රමුඛතාවයක් වන බව කියා සිටි තානාපතිවරයා ශ්‍රී ලංකාව තුලට ස්විස්තරන්ත ආයෝජන වැඩි වශයෙන් ගෙන ඒමට කටයුතු කරන බවද කියා සිටියා. රට තුල පවතින කොරෝනා රැල්ල මැඩපැවැත්වීමට ආශිර්වාද ලබා ගැනීම සඳහා සියලුම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් රතන සූත්‍රයේ සත්‍යයනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැමිණ ආශිර්වාද ලබා ගත්තා. එහිදී ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජිහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් විපක්ෂ නායකවරයාට ආශිර්වාද පළ කර සිටියා. මේ රටේ මේ අවස්ථාව වන විට කොරෝනා වසංගතයට ගොදුරු වෙලා ඉන්න ඉන් පීඩාවට පත් වෙලා ඉන්න රෝගීව සිටින සියලුම දෙනාට නිරුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමිනු.
රට සුරක්ෂිත වෙලා රටේ ජීවත් වෙන අය නිදුක් නිරෝගී කුජලයන් බවට පත් වේවා කියන උදාරතර පුදු සිතුවිල්ල ආදනම් කර ගනිමින් මේ පූජාව පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට මතකයි පළවෙනි කොරෝනා රැල්ලේදී රටේ ජනතාව සුරකින්නට මුළු රටේම විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන රතන සූත්‍රය සජ්ජායනා කිරීම තුල පළවෙනි කොරෝනා රැල්ල මැඩ පවත්වන්නට ඒ ආශිර්වාදයේ හැකියාව ලැබුණා. අපි යෝජනා කරනවා මේ දෙවෙනි කොරෝනා රැල්ලේදී අපේ රටේ සෑම විහාරස්ථානයක්ම කේන්ද්‍ර කරගෙන රතන සූත්‍රය සජ්ජායනා කරලා මේකම ක්‍රියාත්මක කරන්නට මුළු රටවැසියාගින්ම අපි ඉල්ලුම් කරනවා. මේ කොරෝනා රැල්ල අපි මැඩ පැවැත්විය යුතුමයි. රටේ ජනතාව විනීත ජන කොට්ටාසයක් හැටියට හැසිරීලා අනුගමනය කළ යුතු ඒ සියලු සෞඛ්‍යමය ක්‍රියාදාමයන් අනුගමනය කරලා කෙසේ හෝ දෙවෙනි රැල්ල මැඩ පවත්වන පමණක් නොවේ ඉදිරියේදී මේ වගේ රැලි නිර්මාණය වීමේ ඉඩ ප්‍රස්ථාව අවහිර කරන්නට අපි හැමෝම එක්සිට් එක්සත් වැඩ කටයුතු කරමු කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. कोरोना व्याप्ति पालने किरीम संधा सौख्य विद्यात्मक उपाय मार्ग रटट अवश्य भव पार्लिमेंट मंत्री पाटली चंपिकरणवक महतापवसनवा ई विपक्ष नायक कार्यालय पेवते माध्यमोकटेक्वेमीन වෛරසය පාලනය කරන්න බෑ යම් හේකින් අර ගම්පහ මහරෝහලේ වෛද්‍යවරයා බ්‍රැන්ඩික් සමාගමේ ඒ සේවිකාව PCR පරීක්ෂණයට යොමු නොකළා නම් මිනුවන්ගොඩ පොකුර කියලා හෙකුත් නැහැ පෑලියගොඩ මාළුවෙළඳ සැලේ බාරකාර ඒ මහත්මයා PHI මහත්තුරුන්ට අනතුරු ඇඟවීම නොකළා නම් පෑලියගොඩ පොකුර කියලා හෙකුත් නැහැ මේගොල්ලන් තියෙන්නේ රට පුරාම උන ඒ වගේම කැස්ස උගුරේ අමාරු සහිත රෝග ලක්ෂණ සහිත රෝගීන් පමණයි මුලින්ම අපි කියනවා අපට වැදගත් නැහැ සමාජගත වෙලාද ප්‍රභවය හොයාගන්න පුළුවන්ද බැරිද කියන කාරණේ වැදගත් නැහැ රෝගීන් හැමතැනම මතුවෙනවා මේ සඳහා අපට අවශ්‍යයි වැදගත් සෞඛ්‍ය විද්‍යාත්මක උපාය මාර්ගයක් රටට අවශ්‍යයි හැබැයි ලංකාවෙන් මෙතරම් බරපතල වසංගත තත්ත්වයක් මුළු රටේම ආර්ථිකයේ සමාජයේ කුරුවල් කරගෙන එනකොට රටට තාම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කෙනෙක් නැහැ කොවිඩ් ෆන්ඩ් එකක් කියලා ආරම්භ කරා ඒ කොවිඩ් ෆන්ඩ් එකට මොකද උනේ කොච්චර සල්ලි තියනද කොවිඩ් ෆන්ඩ් එකේ ඒ දත්ත රටේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට ලබා දෙන්න. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා රුපියල් 5000 දීමනාව ඇඳිරි නීති දාපු සීලුන් ප්‍රදේශවලට අනිවාර්යයෙන්ම දුප්පත් ජනතාවට ලබා දෙන්න. ඒ වගේම තමයි බ්‍රෑන්ඩික්ස් ආයතනයේ පිළිබඳව පරීක්ෂණයක් කළා. ඒ වරදකරුවන්ට ලංකාවට කළ තියෙන හානිය පිළිබඳව මුදල් අය කරගෙන දඩුවම් දෙන්න කියන පයින්ට තමයි ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේදී කරන්නේ. විසි වෙන ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කරගත් අවස්ථාවේදී දුර්වල වූයේ රජයේ නොව විපක්ෂයේ බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි බලාපොරොත්තු වෙනවා මේ සතිය ඇතුළත කථානායකතුමා මේකට අත්සන ලැබීමෙන් පස්සේ ඒතර විසි වෙන සංශෝධනය නීතිගත වෙනවා. ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. දැන් මේකෙන් රජයේ එකම ස්ථාවරයක සිටින බව පැහැදිලි වෙනවා. ඒක ආදර්ශයෙන් පෙන්වුවා මොන අභියෝගයකට මුහුණ දෙන්න සිදු වුණා කොවිඩ් 19 වෙන්න පුළුවන් අයවැය ලේඛනය අංග සම්පූර්ණ ව්‍යවස්ථාව ඒක දැන් සකස් කරමින් යනවා ජිනීවා නගරයේ අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරලා තිබෙන යෝජනා මේ සියල්ලකටම අපි මුහුණ දෙන්නේ එකමුතුකම් තිබෙන රජයක් හැටියට දුරවනෝනේ රජය නෙවෙයි විපක්ෂයයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් තීරණය කළා රජයට සහයෝගය දෙන්න විසවන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා 20/21 අයවැය ලේඛනය තමයි නොවැම්බර් 17 වෙනිදා ඉදිරිපත් කරන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා 20/20 අයවැය ලේඛනය සම්මත කර ගැනීම පාර්ලිමේන්තුවේ කාර්යයක් වෙනවා. මේ වගේ තත්ත්වයක් යටතේ කාට හරි කියන්න පුළුවන් මේ රට වසා දැමීම තමයි තියෙන පහසුම ක්‍රමය කියලා. නමුත් රට වසා දැමීම මගින් රටක ඉදිරි ගමන් මාර්ගයට වෙන හානිය ඉතාම විශාලයි. විශේෂයෙන් මේ කොවිඩ් තත්ත්වයේ යටතේ ලෝකේ වෙනත් රටවල් ඔවුන් වසා දැමීමක් සිදු කරන්නෙම නැහැ. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් ඉන්නවා මේ තත්ත්වයට මුහුණ දෙමින්. ඒ අනුව අපේ රජය මේ අවස්ථාවේදී උත්සාහ කරන්නේ පුළුවන් තරම් උපරිම ආර්ථිකයට හානියක් නොවි ජනතාවගේ ජීවන තත්ත්වයට හානියක් නොවි මේ තත්ත්වය පාලනය කරන්න මං හිතන්නේ මෙතෙන්දී ජනතාව සතුවක් තියනෝ ලොකු වගකීමක් යම් කිසි සොයන් විනයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් මිනිස්සු මේකට දැන් බය වීමක් තියනවා සංගවන්න හදනවා මේක ඒක මං හිතන්නේ ඒකත් සමාජයක් හැටියට එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි මං හිතන්නේ මේ මේ තත්ත්වයෙන් මිදිලා මෙයට යථාර්ථවාදී ලෙස මුහුණ දීම තමයි කරන්න ඕනේ දැන් ඉන්සයිඩ් ද පොලිටික්ස් විශේෂාංගය
පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී සම්මත වූ විසමන විවස්ථා සංශෝධනයේට පක්ෂව ඡන්ද 156ක් ලැබුණා. ඒත් විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට සහ පැවති 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යන සංශෝධන දෙකටම පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 55 දෙනෙකු පක්ෂව සිය ඡන්දය ලබා දී තිබෙනවා. इन मंत्री वरुण पनस दिन कुम वर्तमान पार्लिमेंट में श्रीलंका पोदुजन पेरमुन नियोजने करना तर तिदिने को समगी जनबल वेग्य वर्तमाने नियोजने करनवा इन तवत मंत्री वरे को जातिक कांग्रेस पक्षे नियोजने करना तर तवत मंत्री वरे को ईपीडीपी पक्षे नियोजने करनवा एलिस मंत्री वरुण पनस पस दिन कुम दहनमोन व्यवस्था संशोधने सह विसिवन व्यवस्था संशोधने अन दिकटम पक्षवस्य चंदे भावित करति बिनवा රට ගොඩනගන්නේ කොහොමද රට ගොඩ නැගින්නේ කොහොමද දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය මුළුමහත් ලෝකයටම බලපා ඇති කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ විවිධ ආයතන මෙන්ම විවිධ පුද්ගලයන් විසින් එම අවදානම් තත්ත්වය හඳුනා ගැනීමට සහ ඉන් ආරක්ෂා වීමට විවිධ නව නිපයුම් හඳුන්වා දෙනවා අප මේ තොරතුරු ගෙනෙන්නේ තවත් එවැනිම ආකාරයේ නව නිපයුමක් පිළිබඳවයි निरीक्षण මෙෂින් එකට ශරීරයේ උෂ්ණත්වය ගන්න පුළුවන් ඕනෑම තැනකින් අපි උදාහරණයක් ගත්තොත් මෙහෙම අතින් ගන්නත් පුළුවන් එහෙම අපේ ශරීරයේ උෂ්ණත්වය ඕනම තැනකින් ගන්න පුළුවන් ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් අපි අලි හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.